සිරිදුනාටම ආයුබෝවන්. ඔයාම එකතුලා ඉන්නේ මගේ channel එකේ තවත් අලුත් video එකක්. වෙනද වගේම අලුත් දෙයක් ගැන අලුත් video එකක් මම අලුතෙන් අරන් ආවා. ඔයාලා ගොඩක් වෙලාවට දැකලා තියෙන මෙන්න වගේ දිග links. මේ links කිසිම attractive ගතියක් නැහැ. ඒ වගේම අපිට මතක තබා ගන්න බෑ කොහෙත්ම. ඒ වගේම characters waste වෙනවා නිකම්ම. මම කියලා දෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් links මෙන්න මේ වගේ short link එකක් බාට පත් කරන URL short එකක් ගැන. Wala dan no, you are a short neck yana makan tiga tadi. Hebei, me you are a short neck sole, advantages lagi, disadvantages tino. Abi mulim me advantages na kata agar limo. Kalau nih kata ma, ape me link ke, apa dikamati dari customer sekarang na pulua. Ike na pada attractive jadi abi link ke hadangan na pulua. Ini sama, apa dikamati dari mana pasi, me link ke bawah takaran na kena tunat, mata ke randa mana pada pasi. Dewan dia tama, apa dikamati dari link ke analyze sekarang na pulua. Eko mo dagi naman na, at may URL like short karan ne, makari website ya kari makari service ya bakari ne. Ito ko dapat may URL like short karan service ka website dun website ka kilabal banding pulwa, may link ka kilin klik karan de. Mono mo region ne, kawad ate ko birde kin dapat analyze karan na balan na pulwa. Eva kima tawat ka dapat na dapat tama, may URL like short ne sa characters pa mani turo na. Mga ko dudar na kiyan na, apit na WhatsApp status ka dano. Characters hat sila type karan na bagi na, godak diyo status එක අපි දාන්න කිව්වොත් එහෙම. හැබැයි අපි URL එක short කරගත්තොත් එහෙම මේ short URL එක දාලා අපිට යම් text එකක් දාන්න පුළුවන්. හැබැයි අපි කලින් තිබ්බ ගොඩක් අර දෙක URL එක පාවිච්චි කරොත් එහෙම text එක අපිට අඩුවෙන් තමයි දාන්න වෙන්නේ. එතකොට මේ වගේ දේවල් තමයි URL එකක් short කරන එක වාසි වශයෙන් අපිට දකින්න තියෙන්නේ. අපි දැන් කතා කරමු මොනවද මේකේ තියෙන disadvantages කියලා. පළවෙනි reason එක නම් ඔයාලා URL එක short කරන්න ගන්න website එක service එක මත depend වෙනවා. ගොඩක් කල් අපි ඒ link එක click කරන්නේ නැත්තම් ගොඩක් කල් එක පාවිච්චි කරන්නේ නැත්තම් සමහරට dead link එකකට පත් වෙනවා. ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ නැතු යනවා. අපි හිතමු Facebook post එකක් දානවා මාසයකට විතර කලින්. පස්සේ අපි ගිහලා බලද්දි ඒ link එකට යන්නේ නැහැ. නැත්තම් වෙන website එකට යන්නේ. අන්න එතකොට එහෙම අවාසි දාගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි සමහර platform මේ short කරන links accept කරන්නේ නැහැ. ඒක block කරනවා. එතකොට අපි කාර්යය එතනින් කරගන්න බෑ. අනිත් දේ තමයි මේ link එක short කරාම අපිට idea එකක් ගන්න බෑ මොන website එකටද යන්නේ කියලා. අපි තුමු instagram.com/ දාලා අපේ username එක දිනවා. අපිට උතර හිතා ගන්න පුළුවන් මොන website එකටද මේ යන්නේ කියලා. හැබැයි link එක short කරාම අපිට හිතා ගන්න බෑ මොන website එකටද යන්නේ කියලා. එතකොට ඒක security issue එකක් වරුණත් පත් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි මම දැක්ක ප්‍රධාන වශයෙන් URL shortness වල දෙන advantages සහ disadvantages වශයෙන්. මම එක website එකක් යොදන් මේ URL shortening කියන දේ කරන්න කොහොමද මම කරලා පෙන්නන්නම්. ඔයාලට ඕන තරම් URL shortness බලන්න බලන්න Google search කරොත් මට හම්බෙච්ච හොඳම website එක තමයි මේ website එක. ඒකෙන් මම කරලා පෙන්නුවා ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන් මේ දේ කරගන්න කොහොමද කියලා. ඔයාලට පේනවා මගේ මේ YouTube channel එකේ link එක ගොඩක් දිගයි කියලා. මේ channel ID එක වුණත් අපිට මතක තබා ගන්න වුණත් අපහසුයි. අපි බලමු මේ long URL එකිනුවට කොහමද short URL එකක් හදාගන්නේ කියලා. ඔයාලට Google එකේ search කරොත් මෙන්න වගේ link shortener සහ link shortener ගැන විස්තර උනතරම් බලන්න පුළුවන්. ඔයාලට මේ කැමති කට try කරලා බලන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ tiny.cc කියලා website එකක්. ඔයාලා web browser එකේම tiny.cc කියලා type කරලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ website එකකට අපි යනවා. අපි මුලින්ම account එක හදාගනිමු. account එක හදාන්න කලින් මම temporary mail එකක් හදාගන්නම්. මොකද මම මේක හදන්නේ තව කාලෙක වලට කියලා දෙන්න ඕනේ සවිතරක්. මම කලින් video එකකදී temporary mail එකක් හදාගන්න ති කියලා දුන්නා. ඒ video එක බැලු නැත්නම් ඔයාලා මේ උඩ දෙන අයකුර click කරලා ඒ video එක බලන්න පුළුවන්. මම temp mail කියන website එකෙන්ම temporary mail එක හදාගන්නම්. හරි අපි දැන් account එක හදාගත්තා. දැන් තියෙනවා අපිට log වෙන්න. මම දැන් login උර click කරන්න. එතන user name එක ගන්න වෙනවා. user name එක තමයි ගන්න. අපිට login කලින් verify කරන්න කියනවා.
ඒ සම කලින් අර ටෙම්ප්ලේට් එක හදපු තැනට ගිහිල්ලා අපි ඊමේල් එක වෙරිෆයි කරලිමු. හරි මම දැන් ඊමේල් එක වෙරිෆයි කරගත්තා. අපි දැන් ලොග් ගෙම කවුන්ට් එකට. හරි. දැන් අපි වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද අපේ URL එක ෂෝට් කරගන්නේ කියලා. අපි මුලින්ම ෂෝට් කරන්න අවශ්‍ය ලින්ක් එක කොපි කරගමු. මට මගේ YouTube channel එක link එක අවශ්‍ය නිසා මම ඒක එතනින් copy කරගන්නවා. copy කරලා පස්සේ මෙතන තියෙනවා දැන් මම first time නිසා මෙතන ගැට්ටා click here to create a short link කියලා. අපි එහෙම නැත්තම් මෙන්න මෙතන click කරාම අපට යන්න පුළුවන් අපේ අවශ්‍ය තැනට. හරි. අපිට මෙතනින් තමයි අපේ link එක short කරන්න තියෙන්නේ. එතන paste long URL කියලා. අපි මෙතන මේක paste කරමු. පස්සේ මෙතන මේ අපේ ෂෝට් URL එක මෙතන දාන්න පුළුවන්. අපිට කැමති නම් මේ ඔටෝමැටිකලි ජෙනරේට් වෙන ෂෝට් ලින්ක් එක ගන්නත් පුළුවන්. නැත්නම් අපිට මෙතන කැමති එකක් ටයිප් කරන්නත් පුළුවන්. අපි පාවිච්චි කරන දැන් ෆ්‍රී සර්විස් එක නිසා අපිට මේ tiny.cc කියන පාට් එක අනිවාර්යෙන් අපේ URL එකේ තියෙනවා. අපි paid version එකක් ගත්තොත් අපිට පුළුවන් custom domain එකක්වත් පාවිච්චි කරන්න. මම මෙතන දාන්නම් අමන්ත වයිටි කියලා දන්නම්කෝ. දාලා මම ෂෝර්ට්න් කියලා දෙන්න. හරි. දැන් මේ ලින්ක් එක ෂෝට් වෙලා තියෙනවා. දැන් මගේ YouTube channel එකේ අලුත් ලින්ක් එක තමයි tiny.cc අමන්ත වයිටි කියන එක. අපි මේක කොපි කරන් බලමු channel එකට යනවාද කියලා. මම දැන් ලින්ක් එක කොපි කරගත්තා. paste කරා. අපි බලමු යනවාද කියලා. හරි. ඔයාලා පේනවා අපේ channel එකට එක redirect වුණා. මෙතන ඔයාලට බලන්න පුළුවන් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන account එක. මෙතන මේ my urls කියන tab එකට ආවම අපිට බලන්න පුළුවන් මෙතන පාවිච්චි කරන අපි short කරපු links ටික සේරම. මෙතන පේන total clicks එකම අපිට බලන්න පුළුවන්. මොකද කිව්වේ මුලින් analyze කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ chart කියලා මේ chart වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ මොන මොන regions වලින් වගේද මේ අපේ මේ ලින්ක් එකට ආවේ කියලා වගේ මෙතන බලන්න පුළුවන්. ඒ වගේම මේ දවස් ටික මේ බලන්න පුළුවන්. ඊට අමතරව අපිට my URLs වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ මේ ලිස්ට් එකේ මේ අපර ඔන්ලයින් වෙනස් කරන්න උනත් හැකියාව තියෙනවා. මේක කස්ටමයිස් කරන්න පුළුවන්. ඊට අපි long URL එක හරි short URL එක හරි කස්ටමයිස් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ සරල පියවර කීපයකින් අපි ගොඩක් දේ URL එකක් short URL එකකට බඩපත් කරා. මේ වීඩියෝ එකෙන් ඔයාලා අරුද්දක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. මගේ social media links පල්ලේ description එකේ දාලා තිනවා. මගේ FB page එකත් like කරන්න, Instagram follow කරන්න. අලුත් video එකක් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.